රජයේ මැති ඇමතිවරුන්ගේ නිවාස වටලමින් දැඩි විරෝධයක් එල්ල කිරීමට මේ වන විට ජනතාව පෙළඹී සිටින අයුරු දක්නට ලැබෙනවා. අදත් ප්‍රදේශ කිහිපයකදී ජනතාව මැති ඇමතිවරුන්ගේ නිවාස වටකළා. සාමාන්‍ය ජනතාව හා සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් අද අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස පිහිටි තංගල්ල කාල්ටන් නිවස අවට විරෝධතාවයේ නිරත වුණා. විරෝධතාකරුවන්ට පැමිණීමට නොහැකි වන ලෙස කාල්ටන් නිවස මාර්ගයේ දැඩි රැකවල් යොදා තිබෙන අයුරුද දක්නට ලැබුණා. ඉස්ලාම් කාල්ටන් එක ගෑවේ තමයි ගල් වලින් ගහන්න ගත්තේ ඊට පස්සේ කට්ටිය විරල් වුණා ඊට පස්සේ කට්ටියම ගැහුවා ගල් වලින් කාල්ටන් එකෙන් කඳුර ගෑස් ගහන්න ගත්ත එකම ගානට කාල්ටන් එකේ කට්ටියත් එක්ක ගොඩක් කට්ටිය ඇවිල්ලා මේ එහා පැත්තේ ළමයි කැපුවා අයියේ කඩු වලින් ගහලා කැපුවා අයියේ එහා පැත්තේ STF එකෙන් පොලිසියෙන් ගැහුණා නම් දුකක් නෑ සිවිල් ගහපු එක තමයි අවුල මිනිස්සුන්ට එහෙම ගහන්න බෑනේ අපි ඇවිල්ලා නිදාස්සිරෝත්තාවය අපාද්දි මෙතන උනේ මේ ග්‍රවුන්ඩ් එක පිටිපස්සේම ඔක්කොම කැපුවා මිනිස්සු රෝහිත අබේගුණවර්ධන මහතාගේ කලුතර පිහිටි පක්ෂ කාර්යාලයේද අද ජනතාව වටලනු ලැබුවා මේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවයයි. රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ නිවස ඉදිරිපිටද දහස් ගණනින් ජනතාව රැස්වී උද්ඝෝෂණයේ නිරත වුණා. පසුගියදා රජයෙන් ඉවත් වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතාගේ නිවස ඉදිරිපිටද උද්ඝෝෂණයක් පැවැත්වුණා. වත්මන් රජයට හා රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අදත් රට පුරා විරෝධතා පැවැත්වුණා. මේ කොළඹ නගරය අවට කේන්ද්‍ර කර ගනිමින් පැවති උද්ඝෝෂණයි. ගෝඨාභය රාජපක්ෂ මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි සියලුම ලංකාවේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දෙනා මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. මිනිස්සු ඉවසුවා ඇති ඉවසලා ඉවරයි දැන්. දැන් ඉස්සරහට එන කාට වුණත් පිස්සු ගෙලින්න හම්බෙන්නේ නැහැ මේ රට ඇතුලේ. සිස්ටම් චේන්ජ් එකකට යන්න ඕනේ කියන අදහසත් එක තමයි ජනතාව මේ වෙලාවේ පාඩ බහලා දෙන්නේ. මොකද හන්න මේ කිසිම දෙයක් නැතුව ජනතාව දුක් විඳින හැටි බලාගෙන මුන් තාමත් සුර සැප විඳිනවා තාමත්. රකින්න මෙරට වරල් කොටාපය මේ අහන්න කොටාපය මේ අහන්න රට රකින්න බත්තරමුල්ල දියත උයන අසලදී අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂකින් විරෝධතාවයේ නිරතව සිටියදී දැඩි රථවාහන තතබදයක්ද හටගත්තා. ජනසිත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙම ස්ථානයේට අද පැමිණීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. අපි එදා ජනතෙන්ද ඔබ වහන්සේලා ජනද අපි එළවලා ඔබ වහන්සේලා ජනද මොකද තේරුමක් නැහැ
එහිදී උද්ඝෝෂකීන් උන්වහන්සේට විරෝධය පළ කරමින් එම ස්ථානින් පිටත් කර හැරීමටයි කටයුතු කළේ. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කෑගල්ල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකට සහභාගී වූ අතර එහිදී ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක්. අපි අභියෝග කරනවා දැන් ලැජ්ජාවක් තියනවා නම් දැන් තමයි හොඳම අවස්ථාව අයින් වෙලා යන්න තව සතියක් විතර ඔය පුටුවල හිටියොත් එමෙ මිනිස්සු වෙයි ඔය පුටුවෙන් ඇදලා දාන්න රටේ මිනිසුන්ට අපි මැතිවරණයක් ඉල්ලනවා පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලනවා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ රටේ මිනිසු තීරණය කරයි කවුද බලයට එන්න ඕනේ කවුද බලයට එන්න ඕනේ නැත්තේ කියලා මේ දිවයිනේ තවත් ස්ථානවල පැවති විවිධ මාදලියේ විරෝධතා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.